The Leader TV other gossip pick Shavendra Rajapaksa Pawule ekathu karabu hati Rajapaksa Pawule gatum Basil janadhipathithumagen kapila Sirge sahaya tiyenne Vimalata Basil serama damala gahala gedara giye serama epa vela ඒ මීට සති කීපයකට ඉසෙල්ලා මාධ්‍යවල ප්‍රධාන සිරස්තල ඒ කතා බොරුමත් නෙවෙයි බැසිල් රටින් ගිය අවුල් තොගයක් නිසා පවුලේ අවුල් තිබුණා කියන එකත් බොරු නෙවෙයි ඒත් සමහර සෝෂල් මීඩියා වල නම් තිබුණේ බැසිල් ඇමරිකාවට ගියේ එයාගේ වත්කම් පෙන්වන්න තියෙන දිනය ආසන්න වෙලා තිබුණ නිසා ඒ ડોකියුමන්ට්ස් වාර දෙන්න ගියා කියලා කොහොම වුණත් පොහොට්ටුවේ ලොක්කෝ නම් කිව්වේ බැසිල් ලොක්කා රට ගියේ බෙහෙත් ගන්න කියලා ඒත් නාමල් ඇමතිතුමා නම් කිව්වේ බැසිල් බාප්පට කිසිම ලෙඩක් තිබුණේ නැහැ කියලා මතකද? එතුමා පෞද්ගලික කාරණාවක් මත විදේශගත වුණා. ඉතින් ඒක සාමාන්‍ය කාරණයක්. එතුමා ඉතින් සති 3ක් ඇතුළත නැවත ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. මම එතුමාට ප්‍රතිකාර වලට යන කිසිම ලෙඩක් තිබ්බේ නැහැ. මට ඊයම් වෙනකොටත් යනකොටත් කිසිම ලෙඩක් තිබ්බේ නැහැ. එතුමා පැහැදිලිව පෞද්ගලික කාරණයක් මත ගියේ. ඉතින් හැමෝගෙම පෞද්ගලික ජීවිතයේ පෞද්ගලික කාරණා තියෙනවා. ඒව මම හිතන්නේ අපට වැඩි ඇඟිලි ගහන්න හොඳ නැහැ. අනික බැසිල් මෙහෙම දමල ගහලා ගියේ එයා ඉන්න මොන වෙලාවක මොකද කොවිඩ් 3 වෙනි රැල්ල ආපු ගමන් දවසට ආසාදිතින් 2000කට වැඩිය හමු වෙන්න ගත්තා දවසකට 50කට වඩා මැරෙන්න ගත්තා කොවිඩ් මර්ධන බලකායේ ප්‍රධානියා බැසිල් එයා සේරම දමල ගහලා යන්න ගියා ඒ ඇස්සේ දවසින් දවස ආර්ථික අර්බුද ජනාධිපතිගේ ආර්ථික කමිටුවේ ප්‍රධානියා බැසිල් එයා ඒ සේරම වගකීම් දමල ගහලා යන්න ගියා ජනාධිපතිතුමාට තියෙන ලොකුම හීන තමයි කාබනික පොහොර ප්‍රොජෙක්ට් එක ලෝකෙට පේන්න නමක් හදාගන්න දඟලන ප්‍රොජෙක්ට් එක ජනාධිපතිතුමා ඒක මෙහෙවන්න කමිටුවක් පත් කළා සභාපති බැසිල් පත් කළේ දවල් බැසිල් රෑ රටින් යන්න ගියා පොහොර නැතුව රට පුරාම ගොවි විරෝධතා කමිටු සභාපති මිසින් ජනාධිපතිතුමා අනාතයි අන්තිමට ඒ ප්‍රශ්නවලට තනියම ෆේස් කරන්න ජනාධිපතිතුමාට සිද්ධ වුණා ජනාධිපතිතුමාව එහෙම තනි කරපු එක ගැන හුඟක් මැති ඇමතිවරු අගුපිල්වල කසුකුසු ගගා තමයි හිටියේ ඒ නිසා පොහොට්ටුවේ ලොක්කෝ කීප දෙනෙක්ම බැසිල් ලොක්කට කීප ගමනක්ම කතා කරලා ඉක්මනට ලංකාවට එන්න කියලා තිබුණා මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද ලෝකෙම තරහ කරගෙන විදේශ ආයෝජන ගේන විදියක් නැහැ විමල හැම දෙයකටම විරුද්ධ වෙනවා නැගිනේර ජැටිය වැඩේ අවුල් කළා ආණ්ඩුව ඇතුලේ කල්ලි හදාගෙන ඉතින් මම ආව කියලා මොනව කරන්නද එන්නේ කවද්ද කියලා අහපු පොහොට්ටු පක්ෂයේ ලොක්කන්ට බැසිල් කිව්වයි කියන්නේ එහෙම ඇත්තටම බැසිල්ට ඔය කියන විදිය අවුලක් තිබුණද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා ආණ්ඩුව පාලනය කළේ බැසිල් ඇමතිවරු පත් කළේ ගෝඨාභය වුණාට ඒවට කට්ටිය නම් කළේ බැසිල් ආණ්ඩුව සංස්ථාවල මණ්ඩලවල සභාපතිලා පත් කළේ බැසිල් ඒ නිසාම තමයි ආණ්ඩුව පත් වෙච්ච වෙලාව ඉඳලා ආණ්ඩුව ඇතුළෙන්ම බැසිල්ට විරුද්ධව මතයක් හැදෙන්නේ විමල්ල එලිපිටම ගහද්දී ඇමතිකම් ලැබිච්ච නැති ඇමතිකම් දෙද්දි කුඩම්මගේ සැලකිලි ලැබිච්චේ ආණ්ඩුව හැමෝම හිටියේ බැසිල් එක්ක තරහින් විශේෂයෙන් මීට ඉස්සෙල්ලා ඇමතිකම් කරපු ජේස්ටිව් සෙට් එක පිටතින් ඉඳන් ජනාධිපති කාර්යසාධක බලකාහරහා ඇමතිවරු මෙහෙයුම්ගේ බැසිල් ඒකටත් සමහර ඇමතිවරුන්ගේ එච්චර හොඳ පාටක් පෙනුනේ නැහැ. බැසිල්ට විරුද්ධව කැරැල්ල එළියට එන්නේ 20 වෙනි සංශෝධනය වෙලාවේ. විමල්ල ඒ වෙලාවේ ඩුවෙල් සිටිසන්ස්ලට පාර්ලිමේන්තු එන්න දෙන්න බැහැ කියලා විරෝධයක් මතු කළා. බැසිල් ඒ වෙලාවේ රිෂාඩ් ලගේ හකීම් ලගේ පක්ෂවල මන්ත්‍රීවරු සෙට් එකක් අරගෙන තමන්ගේ බලය පෙන්නලා 20 වෙනි සංශෝධනය 3-2 සම්මත කරගත්තා. නැගිනහිර ජැටිය ඉන්දිය අදානි සමාගමට දෙන්න ගිහින් තමයි බැසිල් ඇනගත්තේ. ඒ ගැන බැසිල් හිටිය එච්චර හිත හොඳකින් නෙවෙයි. මොකද ඒ වෙලාවේ අගමැතිතුමා සහාය දුන්නේ චීනට පක්ෂව ඉන්දියාවට විරුද්ධව. ජනාධිපතිතුමා මුලදි සපෝට් කියලා පෙන්නලා විමල්ල කෑ ගහනකොට රිවර්ස් වුණා. බැසිල් හොඳටම අවුල් වුණා කියන්නේ ඒ වෙලාවේ. මොකද අයියලා එයාව පාවල දුන්නා වගේ වැඩක් නේ කළේ. හැබැයි මේ සේරටම වඩා බැසිල්ට තිබුණ ලොකුම ප්‍රශ්නේ ශවේන්ද්‍ර. ජනාධිපතිතුමා ශවේන්ද්‍රව ලංකරගෙන ඉන්න එක බැසිල්ට මහින්දට වගේම නාමල්ටත් එච්චර ඇල්ලුවේ නැහැ කියලායි කියන්නේ. ශවේන්ද්‍ර ඥානමෑනියෝ දාලා ජනාධිපතිතුමාව අන්දවගෙන ඉන්නවා කියලා තමයි බැසිල්ගේ සෙට් එක තැන තැන කී කියා ගියේ. කොච්චරද කිව්වොත් ශවේන්ද්‍රව උසන්න එපා කියලා බැසිල්ගේ ගෝලයෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ටත් කියලා තිබුණා කියලා තමයි කියන්නේ. බැසිල් නාමල් අතරත් බැසිල් මහින්ද අතරෙත් පුංචි පුංචි අවුල් තිබුණ කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා.
හැබැයි ඒ ඔක්කොටම එකතු වෙන්න පොදු කාරණයක් තිබුණා. ඒ තමයි ශවේන්ද්‍ර විරෝධය. මතකද මීට සති දෙක තුනකට ඉස්සෙල්ලා බැසිල්ගේ ගෝලයක් වෙච්ච ඩිලාන් පෙරේරා හිටපු ඇමතිතුමා හිරු එකේ වැඩසටහනකට ඇවිත් කියපු කතාව ශවේන්ද්‍රට දැන් පැත්තකට වෙලා ඉන්න කියලා. එයා ධම්මල තමයි ඉස්සෙල්ලාම කියුවේ. මට හිතෙනවා දැන් ඒ කියන්නේ සෞඛ්‍ය බලධාරීන් නොවන බලධාරීන්ට කරන්න පුළුවන් සීමාව උපරිමයි දැන් කරලා තියෙන්නේ කියලා. මම කියනවා දැන් තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන් සහ කැබිනට් මණ්ඩලය රටේ ප්‍රධාන තීන්දුව ගන්න ආයතනය හැටියට ඒ දෙගොල්ලෝ එකතු වෙලා දැන් වහවහ තීන්දුව ගත යුතුයි. අනිත් අය තවුල් කරගෙන ඒ කියන්නේ ඔබ හිතන්නේ හමුදාපතිවරයාගේ මේ මොහොතේ භූමිකාව ඉඩ දී යුතුයි සෞඛ්‍ය ශාස්ත්‍රයට මම හිතන්නේ වඩා ගන්න කියන්නේ. මම හිතනවා දැන් අපි ශවීන සිල්ලා මැතිතුමා ඇතුළු ඒ රණවිරුවන්ගේ සහයෝගය ලබා ගන්න ගමන් අර තීන්දු තීරණ ගැනීමේ බලය සෞඛ්‍ය බලධාරීන් සහ කැබිනට් මණ්ඩලය දෙක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමත් මෙදාපාර දෙවුරුන් දීලා කිව්වෙත් ඕකම තමයි. රජ්‍ය පරිපාලන කටයුතු වලට මිලිටරි නායකයින් පත් කිරීමේ අනතුර හිටපු අගමැතිවරයා පැහැදිලි කළා. අගමැතිතුමාට නාමල් ඇමතිතුමාට බැසිල් ඔක්කට ජනාධිපතිට කෙලින්ම කියාගන්න බැරි කතාව රනිල් ඔක්කලව්ව කියවුව වගේ වැඩක්. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානී. කොහොමද එතුමා මේ වැඩ කටයුතු කරන්නේ? ලේකම් වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිතුමන්ලට නැත්නම් කැබිනට් මණ්ඩලයට පමණයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය අනුව. ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ? ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ? අපි කියන්නේ ඒක නායකත්වය ගන්න ව්‍යවස්ථාවෙන්. කාටවත් වෙන එක්කෙන්ට ගන්න විතර අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ මෙතනින් දැන් ඒ ගැන කතා කරන්න. අද මොකද තියෙන සුදුසුකම? කොහොම වුණත් අපිට තියෙන ආරංචි වලට අනුව නම් ඇමරිකාවට ගිය බැසිල් ප්‍රීතිව දාලා ජනාධිපතිතුමාව බැලන්ස් කරලා. ප්‍රීති කියන්නේ රාජපක්ෂ පවුලේ සහෝදරිය. දැනට ජීවතුන් අතරේ ඉන්න එකම සහෝදරිය. පවුලේ හැමෝම ආදරය කරන චරිතය. පවුලේ අයියලා මල්ලිලගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්නේ එයා. ලංකාවේ ඉන්නකොටත් එහෙම තමයි. දැන් ඉන්නේ ඇමරිකාවේ. ප්‍රීතිගේ හස්බන්ඩ් ඒ කියන්නේ ඩොක්ටර් ලලි චන්ද්‍රදාස තමයි ලොස් ඇන්ජලීස් වල ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්. බැසිල් එන්න ඉස්සෙල්ලා අන්තිම දවස් කීපය ඉඳලා තියෙන්නේත් ප්‍රීතිගේ ගෙදරලු. ඉතින් ප්‍රීති ගෝඨාභය අයියයි බැසිල් අයියයි අතර තිබුණු පුංචි අවුල් විසඳන්න මැදිහත් වුණාලු. මහින්ද අයියට වගේම චමල් අයියටත් කතා කළාලු. ජනාධිපති ආර්ය අයෝමා රාජපක්ෂ ඇමරිකාවට ගියපු වෙලාවෙත් ප්‍රීති හොඳ බ්‍රේන් වොෂ් එකක් දුන්න කියලා තමයි ආරංචි. ඉතින් දැන් මොකද වෙන්න යන්නේ? බැසිල් ජූලියට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට දියුම් දෙනවලු. එදාම මුදල් ඇමති කෙනෙක් විදියට දියුම් දෙනවලු. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් එයා අතට. බැසිල් ඇමරිකාවේ ඉන්නකොටත් කිව්වේ පාර්ලිමේන්තුවට යන්නේ නැහැ කියලා. මුදල් ඇමතිකම දුන්නොත් නම් ගන්නවා කියලා තිබුණලු. දැන් මහින්ද අයියා මුදල් ඇමතිකම බැසිල් මල්ලිට දෙන්න සූදානම්ලු. චමල් අයියා එයාගේ කොටහකුත් දෙන්න සූදානම්ලු. දැන් බැසිල්ගේ කට්ටිය කියන්නේ මේ ආර්ථික අර්බුදස්සේ දේශපාලනික නොවන බාහිර බලවේගයක් ඉස්මතු වෙන්න ඉඩ තියෙන නිසා බැසිල් වගේ කෙනෙක් රටේ ආර්ථිකය බාරගන්න එක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් යහපත් කියලා. මොන ප්‍රශ්න තිබුණත් රාජපක්ෂල තමන්ගේ බලයට අභියෝගයක් එල්ල වෙනකොට සේරම ප්‍රශ්න පැත්තකට දාලා එකතු වෙනවා. ඒ නිසා තමයි මෙදා පවුල එකතු කළේ ශවේන්ද්‍ර කියලා කියන්නේ. ශවේන්ද්‍රගේ අභියෝගය තමන්ගේ වාසියට හදාගත්ත එකක් නිසා. ශවේන්ද්‍රට අවුලක් වෙන එකක් නැහැ. ශවේන්ද්‍රට තියෙන්නේ හිත හදාගන්න විතරයි. ඒත් බැසිල් IMF එකත් එක්ක ආයෙත් ගනුදෙනු කරන්න පටන් ගත්තම ඒකටත් විරුද්ධ වුණොත් විමල්ලට ගම්මන් පිළලට මොනව වෙයිද කියලා දැම්ම කියන්න බෑ. දැන් ඔය ඉන්නවා වගේ බලාගෙන ඉන්න.